දිවයින පුරා පැවැති ජයගම ශ්‍රී ලංකා සාර්ථක කරගැනීමට සහය උ සැමට ස්තුතියි. ඒගොල්ලන්ට හැමදාම ඕනකම තිබුණේ රටේ ජනතාව දුප්පත් භාවයේ පතුලටම ගිල්ලවලා තියන්න. එතන මොකද කරේ? බෙදනකොට මොනවද නොබෙදුවි? නේද? මොනතරම් ජාතික. ඒක චන්ද කාලෙට නේද? බත් පාර්සලේ කාලි බෝතලේ මතක. සමහර තැන්ම නෑ එහෙම බෙදුවනේ නේද? මේ මං කියන්නේ මේ දේශපාලන වෙන විදිය නේද? උපාසකම්බට සිල් රැද්ද බෙදෙනවා. තාත්තට අරක්කු බෝතලෙ බෙදෙන. එක්කවත්ින්. ඒතර කට්ටියක් ඉදලා මොකද්ද? ආ හොඳටම මේ නේද? මොකද්ද ආගම දහමට නිරත වෙලා ඉන්න අපේ උපාසකම්බට සිල් රැද්ද බෙදු බෙදුවා අනාගතේ බුදු වෙන්න ඕන කියලා කතරේ කාරණා. ඇයි සිල් රැද්ද දුන්නම? හැබැයි ඒ අතින්ම ගෙදර මහත්තයට අරක්කු කාලා දෙනවා. මහත්ත හිතනවා මොන වුණත් ඉතින් අද අඩියක් ගහගත්තනේ. මොකද කරේ මේ? අපිව නැති කරලා, අපිව විනාශ කරලා. ඒගොල්ල මොකද කරේ? හැමදාමත් බලේ හිටියේ. හැබැයි අපිට එහෙම වුණාට ඒගොල්ලන්ට කවදාවත් එහෙම වුණේ නෑ. රට වැටුණට බර්ටිලාගේ පවුල වැටුණද නැංගද? රට වැටෙනවා අපි දන්නවනේ බර්ටි දිසානායක. අපි නොදන්න කෙනෙක්ද? ගිනදාස මහත්තයාගේ කාර් එකේ ඩ්‍රයිවර්. කේක්‍රාවි. හරි. මම අපහාස කරනවා නෙවෙයි. හැබැයි ඒගොල්ල මහා තනේ හිමි. පුද්ගලයන් බවට පත් වෙන මොකක් නිසාද? කුඹුරු කොටලද? කඩයක් කරලද? වගාවක් කරලද? නෑ දේශපාලනය කරලා. ඒගොල්ල මොකද කරන්නේ? රට දුප්පත් වෙනවා. ඒගොල්ල පොහොසත් වෙනවා. එස්.එම්. චන්ද්‍රසේනලා නේද දුප්පත්? නෑ රට දුප්පත් වෙනවා. ඒගොල්ල ධනේ පොදි ගහගෙන එකතු කරගන්නවා. මේවයි සිද්ධ වුනේ. මොකද මේ පාලකයෝ කරේ? කවදාවත් පොදු ජනතාව ගැන නොහිතපු පාලකයෝ. ඒගොල්ල හැම වෙලාවෙම කරන්නේ මොකද්ද? ඒගොල්ලන්ට, ඒගොල්ලගේ පවුලට, ඒගොල්ලන්ගේ ළඟම ඉන්න මරාටියන්ට එහෙම ටිකක් දෙනවා මොනේ. ඔන්න ඔය වගේ යට සලකපු එක විතරයි සිද්ධ කරේ. ඇයි මේම වෙන්නේ? මේම වෙන්නේ අපේ රටේ පාලන බලයේ හැබෙව්වේ මෙතර කාලය සාමාන්‍ය ජනතාවගෙන් ආපු නායකයෝ නෙවෙයි. මෙරටේ පාලන බල හැබෙව්වේ කවුද? උඩ ඉන්න පවුල් කීපයක්. එක පවුලක් කවුද? සේනානායක පවුල. 47 ඉඳන් 51 වෙනකම්, 65 ඉඳන් 70 වෙනකම් ඩී.එස්. සේනානායක මහත්තයා, ඩඩ්ලි සේනානායක මහත්තයා. ඒ කියන්නේ මොකද්ද? මීරිගම නේද බෝතලේ වලව. දසරට පාලන කරේ බණ්ඩාරනායක. 56 ඉඳන් 59 වෙනකම් බණ්ඩාරනායක මහත්තයා, 60 ඉඳන් 65 වෙනකම් සිරිමාව බණ්ඩාරනායක, 70 ඉඳන් 77 වෙනකම් සිරිමාව බණ්ඩාරනායක, 2094 ඉඳන් 2005 දක්වා චන්ද්‍රිකා බණ්ඩාරනායක. නිදහස ලබලා අවුරුදු 20 අවුරුදු 76යි. මේ අවුරුදු 70න් අවුරුදු 27 රට පාලනය කර කවුද? බණ්ඩාරනායක වල පොරගොල්ල වල. ඊළඟ රට පාලනය කරේ කවුද? ජේ.ආර්. ජයවර්ධන. 77 ඉඳන් 89 දක්වා නේද? ඊට පස්සේ කවුද? එයාගේ බෑණා රනිල් වික්‍රමසිංහ. මේගොල්ල රට පාලනය කරලා දීර්ඝ කාලයක්. මේගොල්ල කොළඹ නේද කොල්ලුපිටිය වලව කරනවා. ඊට පස්සේ රට පාලනය කරා කවුද? හම්බන්තොට මැදපොළට. ඒකෙන් තමයි හොඳටම කෑවේ නේද? අවුරුදු 10ක් 12ක් මහින්ද මහත්තයා. ඊට පස්සේ ගෝඨාභය තව අවුරුදු දෙකක් නේද? මොකද්ද වෙලා තියෙන්නේ? මේ ආණ්ඩු කොච්චර හැදුවා, නායකයෝ කොච්චර ගෙනාවා, හැමදාම සිද්ධලා තියෙන මොකද්ද? බලය පවුල් කීපයක් අතේ තියෙන්නේ. මේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ බලය පවුල් කීපයක් අතේ නෙවෙයි තියෙන්නේ. කාලය තිබ්බ අධිකාරී මහත්තයා, ඊළඟ අධිකාරීගේ නෝනා. ඊට පස්සේ ඉතින් මහින්ද සෝම ලොකු බේබි ලොකු වෙනකන් මතකද? හරිද? කවුද ලාල්ගමගේ තියාගෙන හිටියේ? දැන් බේබි කේ.බී. රත්නායක එයාගේ බෑණා, දැන් එයාගේ පුතා. බර්ටි දිසානායක එයාගේ පුතා. පුතා විතරක් නෙවෙයි, බර්ටිගේ නෝනාත් ඉල්ලුවා නේද පළාත් සභාව. මට මහයම තිත්තුනා එක. බර්ටි ඇමති කාලේ නෝනා දැම්මා.
ඇහිනේ හරි නෝනා වුණක්මක් නැහැ කියලා කතරේ කිව්වා. ඉතින් මෙහෙම දුන්නා. හරි. ඉතින් මේ මුළු දේශපාලනේ පවුල් කීපයක් අතේ තියෙන්නේ. ඒගොල්ලෝ නීති සම්පාදනය කරන්නේ ඒගොල්ලන්ට ඕන විදියට. ඒගොල්ලෝ වැඩ කටයුතු කරන්නේ ඒගොල්ලන්ට ඕන විදියට. දැන් ඒගොල්ලෝ ලොකු මන්දක පාර්ලිමේන්තුවේ හැම වෙලාවෙම ඒගොල්ලෝ කතා කරන කතාවක් තියෙනවා. මේ ජනතාවට සහනාධාර දෙන එක අපරාධයක් කියලා. ජනතාවට සහනාධාර දෙන එක අපරාධයක්. හා එහෙනම් මහා බැංකුවේ කෝටි 1500ක් විනාශ කිරි හොරකම් කිරීම. ඒක සීලවන්ත ක්‍රියාවක්. මේක අපරාධයක්. අරක උපවාසක වැඩ. එහෙම නෙවෙයි. අපරාධය ජනතාවට සහනාධාර දෙන එක නෙවෙයි. අපරාධය මහා බැංකුවේ කෝටි 1500ක් හොරා කාපුවෙක. රනිල් වික්‍රමසිංහ. අපරාධය මහජනයාට සහනාධාර දෙන එක නෙවෙයි. අපරාධය මොකක්ද? කෝටි 1100ක් සීනි බදු වංචාව වෙන්න ඇති කරපු එක. දෙක දෙපැත්තට මහා බැංකුවේ කෝටි 1100යි වැටෙනවා. මහා බැංකුවේ කෝටි 1100යි සීනි බදු වංචාව කෝටි 1500යි. පොල්තල් බදු වංචාව කෝටි 350යි. මාරුවේ මාරුවට ඡන්ද දුන්නට මාරුවේ මාරුවට නායකව ගෙනවට මාරුවේ මාරුවට ආණ්ඩු හදුවට හදලා තියෙන ඒගොල්ලන්ගේ ආණ්ඩු අපි එකවතාවක් හදමු ජනතාවගේ ආණ්ඩුව ඒ තමයි ජාතික ජන බලවේගයේ ආණ්ඩුව අපි නීති හදන්නේ පොදු ජනතාව වෙනුවෙන් සල්ලි වේදම් කරන්නේ පොදු ජනතාව වෙනුවෙන් ගොවි ජනතාව ණයපරේ නිදහස් කරගන්න ඕන යම් ණය ප්‍රමාණයක් කපහරින්න ඕන ඒක කපනවා ඒගොල්ල කපන්නේ දයාගමගේ ණය අපි කපන්නේ ගොවි ජනතාවගේ ණය අපි චන්ද්‍රිකත් එක පරිවාසක ආණ්ඩුවට ගියා දාපු එක කොන්දේසියක් තමයි රුපියල් 25000 දක්වා සියලු ගොවි ණය කපන්න ඕන කියලා 2004 දී අපි කොන්දේ අපේ කොන්දේසියම කරා ගොවි ජනතාවගේ ණය කපන්න ඒගොල්ලන් කොන්දේසියම කරා දයාගමගේ ණය කපන්න ඒගොල්ලන්ගේ ආණ්ඩුව අපි හදන්න ඕන ජනතාවගේ ආණ්ඩුව මොකද කියන්නේ මොකද කියන්න ඕනේ නැද්ද එහෙම එකක් පරණ ගමන දුමන වෙනස් කරන්න ඕනේ නැද්ද වෙනස් කරන්න ඕන අන්න ඒ නිසා තමයි අපි කියන්නේ මේ අප්‍රේල් මාසේ 21 වෙනිදා ඇවිල්ලා තියෙන්නේ වැදගත් දිනයක් මෙතර කල් හැදුවේ ඒගොල්ලන්ගේ ආණ්ඩුව සමාවෙන්න මේ සැප්තැම්බර් මාසේ 21 වෙනිදා වැදගත් දිනයක් මේ සැප්තැම්බර් මාසේ 21 වැදගත් දිනයක් මෙතර කල් හැදුවේ ඒගොල්ලන්ගේ ආණ්ඩුව අපි හදමු පළමු වතාවට අපේ ආණ්ඩුව ජනතාවගේ ආණ්ඩුවක් හදමු හදන්න පුළුවන් ඒතර කට්ටිය කියනවා රනිල් මොකක් හරි ගැටයක් ගහයිද දන්නේ කිසි ගැටයක් ගන්න කොහොමද කියන්නේ රනිල් පව් මම දන්නවා යකට හොඳද හරිද එයාට ඔය මොන ගැට මොනවද ගැව්වේ එක සැරයක් කැරියා අර කෙලි ලේනවා කියලා මහත් එක් කැරියා හරිද ශේෂ්ඨාධිකරණයට ඇරියා මේ ජනාධිපති ධූරේ කාල 5යි නෙවෙයි 6යි කියලා තීන්දුවක් දෙන්න කියලා. ශේෂ්ඨාධිකරණය මොකද කරේ? තීන්දුව ගෙනා මහත්තයරකට 5යි නඩුව ගෙනා මහත්තයර කිව්වා තීන්දුව 5යි මේ වගේ නඩු ගේන්න එපා කියලා දඩේ ලක්ෂය. හරි. ඒ හැව්වෙත් යන රනිල් වික්‍රමසිංහ. ආයෙ කෙනෙක් කරියා. ඇරලා කිව්වා මේ 19 වෙනි සංශෝධනය හොඳට සම්මත වෙලා නැහැ. ඒක ගැන විභාග ඉවර වෙනකන් ඡන්දේ වළක්වන්න ශේෂ්ඨාධිකරණ නඩුව ඇහුවා. අහලා මොකද කරේ? මේ වගේ නඩු ගේන්න එපා. දඩේ ලක්ෂ 5යි. රනිල් තව කෙනෙක් කරේ නම් දඩේ ලක්ෂ 5යි නතර කරගත්තේ එතනින්. ඊට පස්සේ 22 වෙනි සංශෝධනය ගේනවා. 22 වෙනි සංශෝධනය. ඕක මං කියන්න. පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමටවත් රනිල් වික්‍රමසිංහට ওই 22 වෙනි සංශෝධනය ගන්න හම්බ වෙන්නේ නැහැ. ජනතාවගේ සල්ලි එහෙම වීදම් කරන්න බලයක් නැහැ. ඒ කමිටු වලට සල්ලි දෙන්න බෑ කියලා. රනිල්ගේ ගැටෙත් ඉවරයි. ඊළඟ ගැටයක් ඇහුවා ආණ්ඩුකාරවරයා හරහා කට්ටියපත් කරලා ප්‍රාදේශ සභා සභාපතිතුමනි
සභාපතිවරු ආණ්ඩුකාරක සම්බන්ධ කර ලේකම් කරනවා. කරලා ඒගොල්ලන්ට සල්ලි දෙනවා අර බෙදන්න අර වැඩිට. මැතිවරණ කොමිසම කිව්වා ඒක සම්පූර්ණ නීති විරෝධී නතර කරන්න කිව්වා. ලක්ෂ්මන් යාපේතුල ලියුම් ගහලා ගහපු ලියුම් ඔක්කොම අපව ගෙනාවා. රනිල්ගේ ගැට මොන ගැටද මේ? හරිද? දැන් මොකද වෙලා තියෙන්නේ?